මාත්‍රිමාන්ත සහෝදර සහෝදරියනි අපි දැන් නාස්තුලට ගොඩක් යනවා මේක අපි නාස්තුලට ජීවිතේ හරි පුදුමාකාරයි අපි දන්නේ නැහැ කොයි විදිහට කොහොම වෙන විදිහට දේවල් අපේ ජීවිතේ වෙනස් කරනවා ඒක දන්නේ දෙවියන් වහන්සේ කරා හැබැයි උන්වහන්සේගේ සලස්ම තුල හැමදේම යහපත් සිද්ධ වෙයි අපි එහෙම විශ්වාස කරන්නේ අපි එහෙම අදහන්නේ අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ අද අපිට සුවිශේෂයේ සඳහන් වෙනවා සෙකරියස්තුමාගේ ගීතය එතුමා දෙවියන් වහන්සේට ස්තුති කරන ප්‍රශංසා කරන මොනම අවස්ථාවකවත් උන්වහන්සේ උන්වහන්සේගේ සලස්ම තුල පසුබට වුණේ නැහැ උන්වහන්සේ සලස්ම ක්‍රියාත්මක කළා උන්වහන්සේ හැම විටම දුබලව තෝරගෙන ශක්තිමත් කළා ඒ වගේම සෙක්‍රටරිස්තුමාට මේ වන විටත් මේ ආරම්භයේදීම අවබෝධ වෙලා තිබුණා ස්නාවක ජෝම්තුමා කළ යුතු මොනවද කියලා දිව්‍යන් වහන්සේ සෙක්‍රටරිස්ට අනාවරණය කරලා තිබුණා Tamange putha පෙරමග සූදානම් කරන්නෙක් කියලා මෙසියස්ගේ මාර්ගය සූදානම් කරන මෙසියස්ට ඉදිරියෙන් ගමන් කරන මිනිස්සුන්ව මෙසියස්ව ලබා ගන්න සූදානම් කරන කෙනෙක් කියලා ප්‍රේමන්තනි ප්‍රශ්නයක් තියෙනවා අපේ ජීවිතේ ප්‍රශ්නය තමයි අපිට ගොඩාක් වෙලාවට අපි කළ යුත්තේ මොකක්ද අපි කරන්න ඕනේ මොකක්ද අපේ දරුවෝ කරන්න ඕනේ මොනවද කියලා අපිට අවබෝධයක් නැහැ සෙකරියස් තුමාට තිබුණා වූ අවබෝධය දෙමෝපියන් හැටියට සහ වැඩිහිටියන් හැටියට සහ තරුණ තරුණියන් හැටියට දරුවන් හැටියට අපිට නැහැ සෙකරියස්ට මේ අවබෝධය ආවේ කොහොමද සෙකරියස්තුමාට ශ්‍රාවක ජුවම්තුමා එහෙම නැත්නම් ජුවම් කියන මේ පුංචි කුඩා දරුවා මේ ග්‍රේවියන් වහන්සේගේ පෙරමග සූදානම් කරන්නා වෙයි මෙසියස්ගේ පෙරමග සූදානම් කරන්නා වෙයි එයා ඒ නිසා එයා කරන්නේ මෙසියස්ගේ පාර හදන එකයි කියලා සෙකරියස්ට අවබෝධ වුණේ කොහොමද හරි සරලයි ප්‍රේමාතේ සෙකරියස්තුමා දෙවියන් වහන්සේත් එක්ක තිබුණා වූ ඒ සමීප සම්බන්ධතාවය තුළ අද අපේ දරුවෝ කරන්න ඕනේ මොනවද කියලා ගොඩාක් වෙලාවට දෙමව්පියෝ දන්නේ නැහැ. හේතුව දෙමව්පියෝ දෙවියන්ගෙන් නෙවෙයි විමසන්නේ ලෝකයාගෙන්. ඒ නිසාම දෙමව්පියෝම දේවල් වරද්ද ගන්න අවස්ථාව නැහැ. අද දෙමව්පියෝ කී දිනක් අඬනවද කියන්නේ මේ Tamange දරුවන් අනවශ්‍ය විදිහට ගේම්ස් වලට ඇබ්බැහි වෙලා මොබයිල් ෆෝන්ස් වලට ඇබ්බැහි වෙලා එහෙම නැත්නම් ඔය වීඩියෝ චැට්ස් කරන්න ඇබ්බැහි වෙලා තමන්ගේ ආත්ම ගෞරවය නැති වෙන ආකාරයෙන් මේවා බෙදාගෙන සමහර වෙලාවට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ අයියේ දෙමව්පියෝ දන්නේ නැහැ දරුවන් තුල දෙවියන් වහන්සේගේ සැලැස්ම කැමැත්ත මොකක්ද කියලා හේතුව දෙමව්පියෝ දෙවියන් එක්ක සම්බන්ධ නැති නිසානේ අද තරුණ තරුණියෝ දන්නේ නැහැ ප්‍රේමවන්තින්නි තමන්ගේ ජීවිතේ තමන් තෝරගන්න ඕනේ මොනවද කියලා. අපි තෝරගන්න ඕනේ මොකක්ද මේක යහපත්ද අයහපත්ද කියලා අවබෝධයක් නැතුව ඒ නිසා තමයි අපේ දරුවෝ මේ කුළු කාර්ය වෙලා තියෙන්නේ සමහර වෙලාවට ගණිකාචාර්යයට පෙළඹිලා තියෙන්නේ එහෙම නැත්නම් වෙනත් සල්ලාලකම් වලට යොමු වෙලා තියෙන්නේ ඇයි? තමන් කරන්න ඕනේ මොනවද කියලා හොයාගන්න දන්නේ නැහැ තෝරගන්න දන්නේ නැහැ. හේතුව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ නැති නිසා. මේ වගේ අපේ ජීවිතයේ අපිට ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක ක්‍රියාත්මක වෙන්නට බැරි වෙන අවස්ථාවල් අනන්තවත් තියෙනවා. උන්වහන්සේගේ ආදරයත් එක්ක ප්‍රේමන්තෙන්නේ හේතුව අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා නැති නිසා. ඒ සම්බන්ධ වීම අපේ ජීවිතේ නැති වෙනකොට ඒ සම්බන්ධ වීම අපි තුල ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට අපිට දේව සැලැස්ම අවබෝධ කරගන්න බෑ. එනිසා සෙකරියස්තුමාගේ මේ කතාවෙන් මේ අද ගීතිකාවෙන් දිව්‍යන් වහන්සේට උදන් නරමින් කියන ගීතිකාවෙන් අපිට දෙයක් පසක් වෙනවා. ඒ තමයි අපි දේව සැලැස්ම හොයාගන්නට, ඒ දේව සැලැස්ම ක්‍රියාත්මක කරන්නට, ඒ දේව සැලැස්ම අපේ ජීවිතේ අවබෝධ කරගන්නට අපි උන්වහන්සේත් එක්ක සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්නට ඕන. එහෙම වෙනකොට අපිට ජීවිතේ ඉතුරු වෙන්නේ ප්‍රීතියක් විතරයි. එනිසා අපි අද ආඥා කරමු. සෙකරියස්තුමාගේ මේ ගීතිකාව තුළ අපිට දැනෙනවා සෙකරියස්තුමාට තිබුණු අවබෝධය තමන්ගේ දරුවා ගැන තමන්ගේ අනාගතය ගැන මේ හැම එකක්ම ඒ නිසා අපි යාඥා කරමු ස්වාමින් වහන්සේට අපිට මේ අවබෝධය දෙන්න ස්වාමීනි අපි ඔබ වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට ඔබ වහන්සේත් එක්ක ඒකාබද්ධ වෙන්නට ඒ තුළ මේ අවබෝධය අපිට දෙන්නට කියලා අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු ආමෙන් සුබ දවසක්
චේසු පිටයි.